අයිබෝන් ලංකාවේ හැමෝටම මම මේ කතා කරන මේ මොහොත ලංකාවේ සමස්ත අනාගතයේ භයානකම අනතුරක් ලියවීම් විතින මොහොතක් ඒ තමයි ලංකාවේ සමස්ත සමාජ මාධ්‍ය Facebook YouTube WhatsApp ආදී සියලු ආකාරයේ සමාජ මාධ්‍ය මේ වෙනකොට ලංකාවේ ජන ජීවිතේට ඉතා තදින් අවශ්‍ය වෙලා තියෙනවා හැම දෙයකදීම ළමයින්ගේ අධ්‍යාපනයේ ඉඳලා මිනිසුන්ගේ තොරතුරු දැනගැනීමේ ඉඳලා ඒක කියන්න වචන නැහැ ඒ තරම් ප්‍රබල විදිහට සමාජ මාධ්‍ය ලංකාවේ ජනතාවට ජනතාවගේ මනසට අත්‍යවශ්‍ය සාධකයක් වෙලා තියෙනවා ඉතින් ඒ සමස්ත සමාජ මාධ්‍ය ක්‍රියාවලිය ලංකාවෙන් අයින් කරවලා ලංකාවේ ලංකාවත් එක්ක සමාගම් සියල්ල තරහ කරවලා ඒ සමාගම් ලංකාවෙන් ඉවත් වෙන තැනට වැඩ කිරීම සඳහා මේ වෙනකොට කටයුතු කරමින් සිටිනවා ඒ කියන්නේ ඇත්තම කියනවා නම් සමාජවාද්‍යවල මලගම සඳහා මේගොල්ලෝ සූදානම් වෙන නිසා මරා දැමීම සඳහා මේ මිනිමරුවන් රැයන පාර්ලිමේන්තුව තුල මේ මොහොතේ ක්‍රියා කරමින් සිටිනවා දැන් මේගොල්ලෝ ප්ලෑන් කරන්නේ තව සුළු මොහොතකින් තව පැය කිහිපයකින් සමාජ මාධ්‍ය සඳහා එයාලගේ කාලතුවක්ක වෙඩි උණ්ඩේ තියලා සමස්ත සමාජ මාධ්‍ය ඉවර කරන්න. ඒගොල්ලන්ගේ මොන ආකාරයේ තර්ක විතර්ක දැම්මත් අපි දැක්ක ඊයේ දවසේ ඒගොල්ලන්ගේ සියලු තර්ක විතර්ක මම හැම එකක්ම වීඩියෝ වලින් බැලුවා. ඒ හැම තර්ක විතර්කෙම මේකට අකමැති කියන අය පවා තර්ක විතර්ක වලින් කියන්නේ යම් තැනකට කොටසකට කැමති. නා කිසිම සේත්ම කිසිම කොටසකට කැමති වෙන්නේ දෙයක් නැහැ. සමාජ මාධ්‍ය වලින් මිනිස්සුන්ට හැමදාම ඇත්ත තේරුම් කර දුන්නා. උඹලාට කොච්චර ඒවයින් පහර වැදුනත් ඒ පහර වැදුනේ තොපි වැරදි කරන නිසායි. වියුත්තේ තොපියේ වැරදි කිරීමේ වැලකීම මිසක් තොපියේ සමාජ මාධ්‍යවල අපහාසයට උපහාසයට නැත්තම් එදේවට ලක්වීමට සිදුවෙන ආකාරයේ කටයුතුලි වැලකීම මිසක් තොපි ඒ සියල්ල වැඩිපුර වැඩිපුර තවත් කරීම සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීම නෙවෙයි නමුත් ඒ ගැන එක එකක් හරියට කතා කරේ නැහැ මේකට විරුද්ධ වෙච්ච අය හැර ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මම දැන් මට කියන්න තියෙන දේ ලංකාවේ මේ වෙනකොට ඉතා විශාල පිරිසක් පාර්ලිමේන්තුව අසලත් ලංකා පුරා හැම තැනමත් මේ සමාජ මාධ්‍යව මරා දැමීම ටෙරෙහිව ක්‍රියාත්මක වෙමින් තියෙනවා ඔවුන්ගේ හඬාවදි කරමින් තියෙනවා ඒ හැම කෙනෙකුටම හදවතින්ම හිස නමලා ආචාර කරනවා හැම පපුවකටම තියෙන මේ කැක්කුම වේදනාව මොකද මේකෙන් අනාගතයේ ලංකාවට වෙන විනාශය පරිහානිය අපරාධය කියන්න කියලා නිම කරන්න බැරි තරම් විශාල එකක් ලංකාව තව තවත් හුදකලා වෙලා තව තවත් හුදකලා දූපතබ්බාටපත් වීමේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ තාම මේක දැනටත් ලංකාව කියලා කියන්නේ උග්‍ර ආකාරයේ දූපත් මානසිකත්වයක් තියෙන උග්‍ර ආකාරයේ දූපතක හිරවෙච්ච අය ලංකාව පිට වෙනවා කියලා කියන්නේ හීනයක් ඉතින් ලංකාවෙන් පිට වෙන්න සාමාන්‍යයෙන් භෞතිකව ශරීරයෙන් පිට වෙන්න බැරි වුණාට අඩුතරමින් මේ තමන්ගේ අතේ තියෙන මොබයිල් ෆෝන් එකෙන් හරි ලෝකෙ දැනගත්තේ ලෝකෙත් එක්ක සම්බන්ධ වුණේ මේ සමාජ මාධ්‍ය වලින්. ඒත් මේ සමාජ මාධ්‍ය සියල්ලම මේගොල්ලෝ අකුලනවා කියලා කියන්නේ මේක මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මිනිස්සු හිතන්නේ මේක මේ දැන් රජයට විරුද්ධව විතරක් තියෙයි කියලා. නෑ. සමාජ මාධ්‍ය Facebook YouTube ඒ WhatsApp ඒ හැම එකක්ම එකට ඇවිල්ලා තියෙන එකට සම්බන්ධෙච්ච සමාගම් ඒ සියල්ල එක ජාලයක් විදිහට වැඩ කරන්නේ. මේ ජාලයේ ලංකාවෙන් ඉවත් වුණොත් ඔයාලගේ දරුවන්ට ඉස්කෝලේ අධ්‍යාපනය කරන්න තියෙන Facebook එකේ ඒවල Facebook group එකේ ඉඳලා සියල්ල නැතිලා යනවා. ඉතින් මේක තේරෙන්නේ නැහැ ඔයාලා කාටවත් තාම. මම හිතන්නේ ලංකාවේ ජනතාව මේ තරුණ ප්‍රජාවත් මේ මේකට විරුද්ධ වෙන නැත්තම් මේ තරුණ කණ්ඩායම් වලට මේක දැනුණාට මාධ්‍යවේදීන්ට මේක දැනුණාට තරඳුල වගේ අයට මේක දැනුණාට තරඳුල වගේ අය මහ විශාල සටනක් ඇතන තරඳුල මගේ ලොකු ගෞරවයක් තියෙනවා හරි ලොකු සටනක් කරන කෙනෙක් ඒ වගේ ලාල්ට ලාල් ලංකාවෙන් ඉඳන් අත්තම ලාල් ගැන බය හිතන වෙලාවකට ලාල් හරි නිර්භීත YouTube කෙනෙක් නිර්භීත මාධ්‍යවේදියෙක් ලාල්ට අත්තර මගේ ගෞරවය පුද කරනවා ඉතින් ඒ සියලු දෙනාට මේක දැනුණාට ඒ සියලු දෙනාට මේක මේ තේරිලා තිබුණාට ඔයාලා හිතන සමාජාලාට මේ අපි YouTube එක නවතිවි අපේ අපි කතා කරන ඒවා නැතිවි අපිට මේකෙන් ආදායමක් එනවා නම් ඒ ආදායම නැතිවි එහෙම කියලා අපි මේකට විරුද්ධ වෙනවා කියලා හිතන පටු ආකාරයෙන් හිතනයි මෙන් දන්න ලකාවෙ ඉන්න. ඒ නිසා මේ මුං කෑ ගහන්නේ ඒක නිසා කියලා නෑ. මේකෙන් පැහැදිලියෝ මේකෙන් වෙන දේ තමයි මේ සමාජ මාධ්‍ය මරලා දාන සමාජ මාධ්‍යවල වෙඩි තියන්න දැන් ප්ලෑන් කරන මේ අත උස්සන කාල ගන්න ඇති කරේ. උඹලා දැනගනින්න සමාජ මාධ්‍ය මරලා නමුත් මෝචරින් පිට වෙන්නේ සමාජ මාධ්‍යනේ තොපි. මතක තියාගන්න මේ අත උස්සන හැම එකෙක්ම පිට වෙන්නේ මෝචරි වලින්. ඒ මොචරලින් පිට වෙන්නේ තොපි සමාජ මාධ්‍ය නෙවෙයි. ඒක තේරුම් ගන්න ඉන්න. මොකද ලෝකෙත් එක්කලා එකට යන්න බැරි නම් මේ ලෝකයේ ඉස්සරහට යන විදිහට මේ එක සමගාමීව රටේ සමාජයට යන්න දෙන්නේ නැත්තම් ඒකෙන් පරාද වෙන්නේ සමාජ මාධ්‍යවත් රටේ ජනතාවවත් නෙවෙයි තොපි.
තොපි හැටි කරේ හිතන් ඇති මේකට අත උස්සලා තොපේ තියෙන ඔක්කොම කුණු ටික වැහුවට පස්සේ තොපේ තියෙන හොරකන් ටික ඔක්කොම වැහුවට පස්සේ තොපේ තියෙන දූෂණ ටික ඔක්කොම වැහුවට පස්සේ තොපි අර මේ අවලං ගෑනුත් එක තැන් තැන් වල නටන ඒවා ටික සමාජ මාධ්‍ය වල යන ඒවා වැලක්වුවට පස්සේ එතකොට තොපි හොරකන් කරලා වංචා කරලා CCTV කැමරා වල යන ඒවා ඒවා ඔක්කොම මේ මේවන් වැහුවට පස්සේ තොපි හිතාගෙන තොපිට රාජධානී පහල වෙනවා කියලා තොපි හිතාගෙන තොපිට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා ඒ වැරදිලා උඹලට ඒ වැරදිලා හරි ටිරානලස් තෝ තේරුම් ගනින් තෝ වගේ සක්කිලි පෙරේතෙක් ලංකාවේ මේ පොලිස් සමිතිකමකට ආව එකත් ඒ වගේම වේසබන්දු වගේ එකෙක් පොලිසියෙන් වායකාරතාවට ආව එකත් ඒ වගේම කිසිම ජනබලයක් නැති එක ඡන්දයක් ගන්න නැති රල්ලි කුරුහෙන් වගේ අමන මේ මේ zombi රටේ නායකත්වයට ආව එකත් ඒ සියලු දෙනා තොපි මේ කරන්න යන්නේ තොපේ වල තොපි විසින්ම කපා ගැනීම තොපේ තොණ්ඩුව තොපි විසින්ම බෙල්ලට දා ගැනීම ඒක මතක තියාගන්න මේ කරන අපරාධය මේ රටේ සමස්ත ජනතාවට තොපි කරන අපරාධය ලෝකෙත් එක්ක එකතු වෙලා තියෙන එකම අවස්ථාව ලංකාවේ ඇයිසක මිනිස්සුන්ට කිස්සටක වීසෙකක් දෙන්නේ නැහැ කිසිම රටකට යන්න විදියක් නැහැ පාස්පෝර්ට් එකක් ලංකාවේ පාස්පෝර්ට් එකක් කරලා එයාපෝර්ට් එකෙන් යන්න බෑ වීසා තිබිලා පැත්තකට ගලලිලා පැත්තකින් තියාගෙන ඉඳලා පේන්න ගියාපු සීරම ටික ගියාට පස්සේ තමයි අපේ උන්ටි කෙලියට යවන්නේ මේ වීසෙක තිබිලා සමහර රටවල ඕනතරම් බලන්න ඒ අත්දැකීම තියෙන ඕනතරම් අය ඇති ඒ තරම් කුජීත කරලා තියෙන ශ්‍රී ලංකා පාස්පෝර්ට් එක ශ්‍රී ලංකා කියලා රතු පාස්පෝර්ට් එකේ නම දකිනකොට මේ ඕනම රටක මේ නිලධාරියා ඇස් ලොකු කරලා පොඩ්ඩක් බලලා හතර රටේ බලලා සරුවාංග දිහා බලලා පොඩ්ඩක් පැතරලා ඉන්න කියන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ තරමට ලංකාව කුජිත කරපු තොපි කාලකන්නේ තොපි විසින් තොපිගේ බෙල්ලට තොණ්ඩු දා ගැනීම කරන්නේ. තොපි හිතන්න එපා තොපේ නැටිලි ගොඩක් දුරයි කියලා. මේ නටන්නේ කකුලුවා නටන්නේ දිය ඇලිය රත්තරන් ගම් විතරයි. තොපි එක තේරුම් ගන්නilla. තොපි කකුල් වණ්ඩත් හපන් විදියට තොපි අවසානයේ දියා ගන්නවා. තොපි මෝචරින් පිට වෙන දවස වැඩි ඈතක නැහැ. तो අපිට කිසි අවශ්‍යතාවයක් නැව තොපි එක කමරා ගන්න තොපි මෝචරින් පිට වෙන තොපි විසින්ම තොපි වෙල්ලට දා ගන්න තොණ්ඩුවෙන් තොපි විසින්ම තොපි සීදීන ආගනීමෙන් ඒ නිසා අපි කිසි දෙයකට මේකට සම්බන්ධ වෙන්නේ නැහැ ඒ රටේ මිනිස්සු සම්බන්ධ වෙන්නේ නැහැ තොපි සීදී හානි කර ගැනීමෙන් සිටින ප්‍රධානම දවස අද මතක තියාගන්නලා 2023 ජනවාරි 24 වෙනිදා අද තොපි සීදී හානි කර ගන්නා දවස අද තොපි අත උස්සලා මේක සම්මත කරොත් වැරදිලා හරියට ඔප මේක කල් දැම්මොත් ඇයි මේ ඉල්ලීමක් ආව මේ කල් දාන්න කියලා මේක මේ මේ ඡන්ද තිබීම කල් දාන්න කියලා සමහරලාට තොපි කාට හරි පොලේ පෑදිලා තොපිට මේ ගෙදර පොඩියම් හරි ගෙවල් අඩු ගන්න මේ මේ දේශපාලුවන්ටයි මේකට මේ ආවරණ කාලකන් ඇති කරේටයි අර ටිරාන් කියලා ගස් ජඩ බල්ලටයි උන්ගේ දරුවා උන්ගේ නෑදෑයෝවත් නැද්ද මේව තේරුම් කරලා දෙන්න අඩු ගන්න උන්ගේ පිටරටවල ඉන්න බුද්ධිමත්තුවත් නැද්ද උන්ට මේව තේරුම් කරලා දෙන්න ඒකට ඇයි ඇයි මෙහෙම හැසිරෙන්නේ මු මට තේරෙන්නේ නැහැ මුංගේ මොනවල තියෙන මොනවද කියලා මේ තේරෙන්නේ නැහැ රනිල් රාජපක්ෂ හැම තැනම කිව්වේ ඩිජිටල් ආර්ථිකය වයිෆයි නිකන්නේ වයිෆයි දෙන්න තෝගේ අම්මටද අම්මත් එක ඉන්නද වයිෆයි දෙන්නේ යකොත් සමාජ මාධ්‍ය නැතුව මතක තියාගන්න ඉන්න ඈ ඒ තරම් ජඩම ජනම තිරසන් විදිහට කටින් එකයි කරන්න එකක් කටින් කියන්න එකක් කරන්න තව එකක් ඒ ජාතිය පාලකයෝ තොපි තොපි මේ රටට කරපු හෙනේ අවුරුදු 100 ගානක් තිස්සේ නිදහසෙන් පස්සේ අවුරුදු 75ක් තිස්සේ තොපි මේ රටට කරපු හෙනේ තවත් නම් ඉවසන්නේ නෑ මේ රටේ මිනිස්සු මේ හොඳටම ඇති දැන් ඇති දැන් ඇති දැන් ඇත්තටම ඇති ඒ නිසා තොපි දනගායලා තොපි බෙල්ල වල දාගන්නවා අද තොපි ගෙරලා දාගෙන බෙල්ලට තොණ්ඩුව හිරේලා තොපි විසින් එල්ලලා මැරිලා මෝචරයෙන් එළියට එන්නේ රටේ ජනතාවවත් සමාජ මාධ්‍යවත් නෙවෙයි මතක තියාගන්න ඉල්ලා අද සමාජ මාධ්‍ය එල්ලන්න සූදානම් වෙන තොපි තමයි මෝචරෙන් ඉලෙට එන්නේ මතක තියාගන්න ඉල්ලා ඒක හොඳට මේ තාම මේ අත උස්සලවත් නැහැ තාම ඡන්ද තියලත් නැහැ මම මේ විලාසන කියන්නේ ඔබලා දන්නේ නැහැ මේකේ තියෙන ප්‍රබලකම ඔබලා දන්නේ නැහැ සමාජ මාධ්‍ය කියලා කියන එක ලෝකෙ කොච්චර ප්‍රබලද කියන එක ලෝකෙ මේ වෙනකොට මුළු ලෝකෙම ඕ නෑම දෙයක් මිනිසුන්ට දැනගන්න තියෙන ජඩ මාධ්‍ය සියල්ල පරදවල ලෝකෙ ජනතාව අතර ඉතාම ඉහළම තැනින් ඉන්න සමාජ මාධ්‍ය හරහා තමයි ලෝකෙ CNN BBC පවා ඒගොල්ලන්ගේ ප්‍රචාර වැඩිපුර මේව කරන්නේ TV වලින් නෙමෙයි. ඉතින් ඒ තරම් ප්‍රබල දෙයක් උඹලා නැති කරනවා ලංකාවේ ජනතාවට ඒකෙන් ඇති වෙන අයහපත් ප්‍රතිඵල කියන්න වචන නැහැ. ඒ නිසා මම එකින් එක එකින් එක විස්තර කරන්නේ ලංකාව පුරා මේ වෙනකොට ඕ නෑවට වැඩි ඒවා විස්තර විලා තියෙනවා. කියන්න තියෙන එකම දේ තොපි අද සීදී හානි කරගන්නවාද තොපි විසින්ම අද තොපේ මෝචරියට යන ගමන ඉක්මන් කරගන්නවාද නැත්නම් ජනතාවට මේ යන්තම් නූලෙන් තියෙන නිදහස හරි ඒ නිදහස ඒ මිසුන්ගේ නිදහසේ භුක්ති විඳිනවාද නැත්ද කියන එක තීරණ කරපල්ලාද අද උඹලාගේ අවසාන දවස ඒක තමයි කියන්න තියෙන මේ වීඩියෝ එකකින් ආයුබෝවන් ඔයගලන්ට සුබ දවසක්